ට හදරකරන හැමෝටම ක්‍රිකට් පිටියේ ඊ දවස්ෙදි මොනවද උනේ කියලායි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවතුන එක් දින සහ 2020 තරගාවලියේ නවතම තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගියදා ඉල්ලීමක් කරලා තිබුණ ඉන්දියා ක්‍රිකට් ආයතනයෙන් මේ තරගාවලිය රීෂෙඩියුල් කරන්න එමණත්ත කාලසටහන නැවත සකසන්නට ඉල්ලීමක් කරලා තිබුණා. මේ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නිරෝධායන කාල සීමාවත් එක්ක නියමිත දිනයට තරග ආරම්භ කරන්නට නොහැකි වීම නිසා ඉතින් මේකේ වැදගත්ම කාරණේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙළ කණ්ඩායම ක්‍රීඩා කළේ නැත්නම් දෙවෙනි පෙළ කණ්ඩායමක් නැත්නම් තුන්වෙනි පෙළ කණ්ඩායමක් ක්‍රීඩා කළොත් මේ තරගාවලියේ තියෙන වටිනාකම අඩු වෙනවා. එක පැත්තකින් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය තවදුරටත් අවශ්‍යදායක තත්වයක් නිර්මාණය වෙනවා. ඒ වගේම අනුග්‍රහක බවතුන් සොයා ගැනීමත් මෙහිදී යම්කිසි අභියෝගයකට ලක් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් විශේෂයෙන්ම ඉන්දියාව සහභාගී වෙන තරගාවලියක් කියලා කියන්නේ මුදල් ආකරයක් මේ තුලින් ලොකු මුදලක් හොයා ගැනීමේ හැකියාව තිබෙනවා විශේෂයෙන්ම අනුග්‍රාහකයන්ගෙන්. ඉතින් ඒ නිසා තරගාවලියේ ජවය උපරිමෙන් තියාගත්තොත් තමයි මේ ආදායම ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය වගේම මේ ක්‍රීඩකයන්ට වැටුප් ගෙවන්න මේ සියලුම දේවල් කළමනාකරණය කර ගැනීම සඳහා මේ තරගාවලිවලින් ලැබෙන ආදායම තමයි යොදාගන්නේ. ඉතින් ඒ සඳහා මේ තරගාවලිය ඉතාමත්ම හොඳ තරගකාරීත්වයකින් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින ලෝක කුසලාන තරගාවලියට 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ICC සුපර් ලීග් තරගාවලියේ එක් තරගාවලියක් විදිහට තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ඉතින් මේ සියලුම සාධක සලකා බලලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරපු ඉල්ලීම ඉන්දියා ක්‍රිකට් ආයතනය පිළි අරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් සඳහන් කරලා තියෙනවා ඕනෑම වෙලාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහයෝගය දක්වන්නට සූදානම්. දෙගොල්ලම එකතු වෙලා මේ තත්වයෙන් උඩට එන්න අපි උත්සාහ කරමු කියලා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් යලිත් මේ දක්වපු සහයෝගය අගය කරමින් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ජූලි 18 වෙනිදා ඉඳලා තමයි තරගාවලිය ආරම්භ වෙන්නේ. 18, 20, 23 කියන දවස්වල තමයි එක් දින තරග පැවැත්වෙන්නේ. ඒ වගේම 20, 20 තරග 25, 27, 29 කියන දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පාකිස්තාන කණ්ඩායමට යලිත් වරක් පරාජයක් උරුම කරලා දෙන්න එංගලන්ත තරුණ ක්‍රීඩකයන් සමත් වුණා. ඒ දවසේදී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තමයි පාකිස්තානය සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය පැවැත්වුණේ. මේ තරගයට වර්ෂාවෙන් බාධාම තුනා. මේ හේතුවෙන් ප්‍රමාද වෙලා තමයි තරගය ආරම්භ කළේ. මේ නිසා තරගය පන්දු අර 47කට සීමා වුණා. ඉතින් පාකිස්තාන කණ්ඩායම කාසිවාසී ජයග්‍රහණය කරමින් ඔවුන් තීරණය කළා පළමුවෙන් පන්දු යැවීමේ වාරය ලබා ගන්න. එනම් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙන්නට පිටීට පිවිසුණා. පළවෙනි දවසේ තරම් ලෙහෙසි පහසුනේ නැහැ. පාකිස්තාන පන්දු යවන්නන් එංගලන්ත පිටිකරුවන් ග්‍රහණයට ලක් කරගන්නට සමත් වුණා. එම ඩේවිඩ් මලාන් සහ සැක් රෝලි ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා. පන්දු අර 45යි පන්දු දෙකක් තුලදී එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කරගත්තා. කෙසේ වෙතත් ලෝඩ්ස් ක්‍රීඩාංගණය තුල ඒ පැවති තත්ත්වය හමුවේ මේ ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වුණා. ආරම්භක පිටිකරු ෆිල් සෝල්ට් තමන්ගේ පළවෙනි අර්ධ ශතකයේ වාර්තා කරමින් ලකුණු 60ක් ලබා ගන්නට සමත් වුණා. ජේම්ස් වින්ස් ලකුණු 56ක් වාර්තා කරන්න සමත් වුණා. පන්දු යැවීමේදී හසන් අලි තමන්ගේ එක් දින දිවියේ 4වැනි කඩුලු 5ක් ලබාගත් අවස්ථාව සටහන් කරගනිමින් ලකුණු 51කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනුණා. පිළිතුරු එනම ක්‍රීඩා කරපු පාකිස්තාන කණ්ඩායමට ඔලුව උස්සන්නට එංගලන්ත පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් පන්දු අර 41ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 195ක් පමණයි. සවුත් ෂකීල් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. ඔහු ලකුණු 56ක් වාර්තා කරන්නට සමත් වුණා. ලුවිස් ග්‍රෙගරි කඩුලු 3ක් දවා ගත්තා. මැට් පැට්‍රික්සන්, සකීබ් මහමුද් සහ ක්‍රෙග් ඕවර්ටන් කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් වුණා. මේ අනුව තරග තුනකින් යුක්ත තරගාවලිය 2.0ක් විදිහට ජයග්‍රහණය කරන්න එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත් වෙලා තියෙනවා. සිම්බාබ්වේ සහ බංග්ලාදේශ අතර හරරෙහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ අවසන් දිනේ අදටයේදී තිබෙනවා. මේ තරගයේ මහමුදුල්ලාගේ අවසන් ටෙස්ට් තරගයේ විදිහට ඔහු ප්‍රකාශයට පත් කළා. තරගයේ 3වැනි දිනේ අවසානයේදී ඉතින් මේ නිසා බංග්ලාදේශ කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණයකින් අවසන් කරන්නට තමයි සූදානම් වෙන්නේ. සිම්බාබ්වේ කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා අද දිනේ ඇතුළත ලකුණු 337ක් ලබා ගත යුතුයි. කඩුලු 7ක් ඔවුන් අතටිව තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම ඉලක්කය වෙන්නේ මේ කඩුලු 7 අද දිනේ තුල දවා ගැනීම. සිවන දිනේට තරගය ආරම්භ වෙනකොට බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම් වෙනුවෙන් කිසිවෙකු නොදැවි ලකුණු 45ක් ලබාගෙන සිටියා. ඊයේ දිනේ අවසන් වෙනකොට ඔවුන් ලකුණු 284ක් වාර්තා කරගන්න සමත් වුණා. එක කඩුල්ලක් පමණක් දැවි ආරම්භක පිටකරු ෂඩ්මන් ඉස්ලාම් සහ නජ්මුල් හොසෙන් ෂැන්ටෝ ශතක වාර්තා කරන්නට සමත් වුණා. මේන සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වෙච්ච ඉලක්කය ලකුණු 477ක්. ඊයේ දිනේ අවසන් වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවි ලකුණු 140ක් ලබා ගන්නට සමත් වෙලා හිටියා. බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දවසේ ලබාගත් විශාලතම ජයග්‍රහණය තමයි බ්‍රෙන්ඩන් ටේලර්
ටේලර්ගේ කඩුල දවා ගැනීම. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 92ක් ලබා සිටියේදී පිටියෙන් ඉවත් කරන්නට බංග්ලාදේශ ක්‍රීඩකයන් සමත් වුණා. ඊයේ දිනය පිතිකරුවන්ට වඩාත් හිතකර දවසක් විදිහට හඳුන්වන්නට පුළුවන්. තරගේ පළමු දිනය තුල ලකුණු 294ක් ලබා ගත්ත ක්‍රීඩකයන් කඩුලු 8ක් බිඳ වැටුණා. තරගේ දෙවැනි දිනය තුල ලකුණු 286ක් ලබා ගත්ත කඩුලු 3ක් පමණයි බිඳ වැටුනේ. තරගේ තුන්වන දිනය තුල ලකුණු 207ක් පමණයි ක්‍රීඩකයන් රැස් කළේ කඩුලු 9ක් බිඳ වැටුණා. ඊයේ දිනේ වැඩිම ලකුණු ලබා ගත්ත දිනය විදිහට සටහන් වුණා. ලකුණු 379ක් ඊයේ දිනේ තුල කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් රැස් කරන්න සමත් වුණා. කඩුලු 4ක් පමණයි බිඳ වැටුනේ. ඉතින් මේ රටාවට අනුව අද දිනේ නැවතත් පන්දු යවන්නන්ට හිතකර දිනයක් බවට පත් වෙන්න තමයි වැඩි ඉඩකඩ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ තරගයේ ජයග්‍රහණය කවුරුන් හිමි කර ගනීවිද, එහෙම නැත්නම් මේ තරගයේ ජයපරදමෙන් තොරව අවසන් වේවිද කියලා පේන විදිහට නම් බංග්ලාදේශයට තමයි තරගයේ වැඩි වාසි තියෙන්නේ. ක්‍රිකට් පිටියේ අලුත් වෙන තොරතුරු ක්‍රික් විදු ලයිට් තුලින් ඔබට සමීප කරන්න විදු සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රික් විදු ලයිට් YouTube channel එක subscribe කරන්න, bell icon එක tap කරන්න. එතකොට වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ක්‍රික් විදු YouTube channel එකෙන් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ පාකිස්තාන කණ්ඩායමට මොකද වුනේ, එංගලන්ත කණ්ඩායමේ මේ තරුණ ක්‍රීඩකයෝ කොහොමද පාකිස්තාන කණ්ඩායම මෙච්චර ලේසියෙන් පරාජයට පත් කළේ කියන කාරණේ. ඒ වගේම බොහෝ දෙනෙක් අවධානයට ලක් නොකර ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන්නට යන හානිදායක සිදුවීමක් පිළිබඳවත්, ඒකට අපි මොකද්ද ගන්න ඕනේ විකල්පය කියන එක පිළිබඳවත් ඊළඟට ක්‍රික් විදු YouTube නාලිකාවෙන් අපි කතා කරන්න සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.